නලින් මම සමාව ගන්න නලින් මම සමාව ගන්න ඒකට විරුද්ධ ඔත්තු දෙන එකව මැරුවා තමයි එදත් රාජ්‍ය දේපල විනාශ කරා 88 89 මැරුවනේ පුතේ කියන උනා කමන්නේ අපි මාලිමාවට හදාගෙන ආපු පෝට් සිටිය නතර වෙලා හදපු වරාය විකුණලා හදපු ගුවන් තොටුපළේ වීගබඩා කරලා හදපු අධිවේගී මාර්ගයේ ඇඹුල්තියල් අරගෙන යන අර පැත්තෙන් සීගිරි ගල කඩනවා කොටු ඇඳලා ඉරි ඇඳලා අපි ඔබ ගේන සෙනග ගාන ගණන් කරන්න යන්නේ නැහැ අපිට අවශ්‍යතාවයක් නැහැ දුබිමක් බවට පරිවර්තනය වෙලා තියෙන රට වැඩබිමක් බවට පරිවර්තනය කිරීමේ යුගය හෙට දවසේ අපි ආරම්භ කරනවා චන්ද්‍රිකා මැතිණියගේ සාරිපොටේ එල්ලුණා අනුරු කුමාර දිසානායක ෆේල් මහින්ද රාජපක්ෂ මෙතුමාගේ සර්මේ එල්ලුණා නඩු කුමාර දිසානායක ෆේල් ඉස්සරහා ඉන්නවා තමන්ගේ තාත්තව මරපු මිනි මරුවා ඔව් උඹලගේ තාත්තව අපි මැරුවා තමයි හැබැයි උඹලගේ තාත්තා ස්ත්‍රී දූෂකේ කසිප්පුකාරයේ නැවත නැටුන් නටනවද නැවත ප්‍රේම ජවනිකා යනවද නෑ මිනි මරුවව මැරුවට පස්සේ චිත්‍රපටිය ඉවරයි ඒ වෙලාවේ නලින්ද සහෝදරයා ඒ ගානට බේරුණු එක ජාතියේ පිනක් කියලා මතක තියාගන්න මිත්‍රයෙක් විදිහට අපිට වැඩසටහන නෙමෙයි රටක් නෙමෙයි මුළු ලෝකෙ නෙමෙයි අඟහරු ලෝකෙන් බලාගෙන හිටියත් හෙට ලෝක කම්කරු දිනය සමස්ත ලෝකවාසී වැඩ කරන ජනතාව කම්කරු දිනය සමරනවා වගේම ඉතිහාසයේ ඉඳලම අපේ රටේ විවිධ කොටස් පක්ෂ හෝ වේවා සිවිල් සංවිධාන හෝ වේවා විවිධ අංශයන් නියෝජනය කරන බහුතරයක් දෙනා මේ දිනය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් තමන්ගේ ශක්තියින් පෙන්නගෙන තමන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩ කරන ජනතාව කම්කරු ජනතාව එකට ඒකරාශී වෙන දිනයක් හෙට දවස අනිකුත් සියලුම දේශපාලන පක්ෂ ඒ වගේම අනිකුත් සිවිල් සංවිධාන වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ වැඩ කරන ජනතාවගේ පක්ෂයක් තියෙනවා නම් වැඩ කරන ජනතාවගේ එකම පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒක මම කියන්නේ මැතිනිගේ කාලයට සාපේක්ෂව චන්ද්‍රිකා මැතිනිගේ කාලයට සාපේක්ෂව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ප්‍රේමදාස මහත්තයාගේ කාලයට සාපේක්ෂව මම කතා කරන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය කියන්නේ මා යුගයක්. මේ රටේ වැඩ කරන ජනතාවට දැවැන්තම යුගය තමයි මහින්ද රාජපක්ෂ යුගය. එදා මට මතකයි අපිට කියනවා මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ වැඩ මේ රටේ සමස්ත වැඩබිමක් වුණු යුගයක් කියලා. ඒක අපි දැක්කනේ. ගමේ පාර හැදෙනවා, බෝක්කුව හැදෙනවා, පාලන් ටික හැදෙනවා, ගමයි නගරයයි යාවෙනවා, වින්නඹ මාතා වගේ කාර්යාලය හැදෙනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හැදෙනවා, බස් නැවතුම් පොළ හැදෙනවා. මේ සියලුම සංවර්ධනය ග්‍රාමීය මට්ටමින් වෙනකොට අධිවේගී මාර්ග ටික හැදුණා, ගුවන් පාලම් හැදුණා, ගුවන් තොටුපළවල් හැදුණා, වරායවල් හැදුණා, පෝට් සිටියවල් හැදුණා. මා දෙවන්ත සංවර්ධනයක් සිදුනේ. එතකොට මහා පරිමාණ ව්‍යාපාරිකයත් වැඩබිමේ තකටතක වැඩ ග්‍රාමීය මට්ටමේ ඉන්න සාමාන්‍ය කම්කරුවා සහ සාමාන්‍ය පුජ්‍යලියත් වැඩබිමේ තකටතක වැඩ. එතකොට ඒ මුළු රටම සමස්ත රටම වැඩබිමක් වෙනකොට කීන මිටිය විකුණන, ආප්ප ටික හදලා විකුණන, තේ ටික දෙන සාමාන්‍ය කඩේට ආදායම් ටික ආවා. පොළට පොලේ බඩු විකුණන සාමාන්‍ය ව්‍යාපාරිකයට ආදායම් ටික ආවා. මහින්ද රාජපක්ෂ යුගයේ තමයි TVS බයික් එක, මහේන්ද්‍ර කැබ් එක, TVS ට්‍රක් එක, ඒ සියල්ල ලීසින් එකක් හරි දාලා ග්‍රාමීය ජනතාව ගත්තේ. කියන්නේ වැඩ කරන ජනතාවට මා දෙවන්තම හයිය දුන්න පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒකේ අදටත් නායකයා මහින්ද රාජපක්ෂ මෙතුමා. ඒ යුගයේ තමයි වැඩ කරේ. එතකොට පහුගිය කාල සීමාව වෙනකොට මේ වැඩබිම මුඩුබිමක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. හදාගෙන ආපු පෝට් සිටිය නතර වෙලා හදපු වරාය විකුණලා හදපු ගුවන් තොටුපළේ වීගබඩා කරලා හදපු අධිවේගී මාර්ගයේ ඇඹුල්තියල් අරගෙන යන අර පැත්තෙන් සීගිරි ගල කඩනවා, කඩලා ගෙනල්ලා පෝට් සිටියේ ගොඩ කරනවා. ඒතර මේව තමයි පහුගිය දවස්වල සිදු වෙලා තියෙන්නේ. එතකොට ඒ එදා වැඩබිමේ වැඩ කරපු ජනතාවගේ අතට මිතට ඉහළ ඉන්න අයගේ අයටත් මුදල් ආවා, ව්‍යාපාරිකයාට, පහළ ඉන්න ග්‍රාමීය ජනතාවටත් මුදල් ආවා. එතකොට වැඩබිම මුඩුබිමක් බවට පරිවර්තනය වුණු යුගයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තවමත් නායකත්වය දෙන පොදු ජන පෙරමුණට කවුරු හරි හිතනවා නම් පක්ෂේ සමාජිකයෝ තමයි එන්නේ අපේ මේ දින රැලියට කියලා. නෑ, මං ඊට වගකීමෙන් කියනවා පක්ෂේ සමාජිකයෝත් පක්ෂේ විදිහට සහභාගී වෙනවා. හැබැයි සමස්ත රටේ වැඩ කරන ජනතාව සොයන්න හිතලා දැන් රටේ ජනතාවට නැවත වැඩබිමක් බවට මේක පරිවර්තනය කරගන්න අවශ්‍යයි. ඒ වැඩබිම් බවට පරිවර්තනය කරගන්න පුළුවන් කණ්ඩායමේ ඉන්නේ අපි සතුව. දැන් උදාහරණයක් අපේ වන් ගෝල් ෆේස් එක පැත්තට ගියාම, සැංග්‍රීල් එක පැත්තට ගියාම, ඊයේ පෙරේදා අපේ ඉන්දියාව සමග සම්බන්ධ වුණු හෝටලියත් විවෘත වුණා. දැන් සමහරු ආනෝ ලංකාව සිංගප්පූරුවක් කරන්න ගියා, ලංකාව මැලේසියාවක් කරන්න ගියා. මුළු රටම සිංගප්පූරුවක් වෙලාද, මුළු රටම මැලේසියාවක් වෙලාද කියලා මම දන්නේ නැහැ. හැබැයි කොළඹට ගියාම, පෝට් සිටියට ගිහිල්ලා කොළඹද රටේ රට දෙස බලගෙන
කාලේ බලාගෙන ඉන්නකොට එදා අපේ රටේ උඩ උස බිල්ඩින් එකක් තිබුණා නම් අපි කිව්වේ පිට්ටු බම්බුව කියලා. ඒ BOC ගොඩනැගිල්ල. ඒකට අපි කිව්වේ පිට්ටු බම්බුව කියලා. ඊට පස්සේ ආවා අර ට්වින් ටවර් එක ආවා. ඊට පස්සේ මහා විශාල ගොඩනැගිලි හෝටල් හැදෙන වැඩබිම බවට පරිවර්තන වුණේ මේක සිංගප්පූරුවක අනුරුව කොළඹ ඒ සදාසන්න ප්‍රදේශවල හරි සිංගප්පූරුවක අනුරුව හැදුවේ මහින්ද රාජපක්ෂ යෝගී කියන කාරණා විශේෂයෙන් මතක් කරන ගම. ඒ නිසා හෙට දවසේ පවත්වන මැයි රැලියට ඉතා විශාල මං හිතන්නේ අපි සාමාන්‍යයෙන් ගණන් හදපු විදිහට මේ වෙනකොට ලක්ෂයකට වැඩි. මේ වෙනකොට ලක්ෂයකට වැඩි බොහොම පැහැදිලිව මං හිතන්නේ අපෙන් ඔය ප්‍රවාහන පහසුකම් තැන් තැන් වලින් ඉල්ලපු හොයපු කට්ටිය බැලුවතින් එම්ම විශාල පිරිසක් හෙට මැයි දින රැලියට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩබිම කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය නාමල් රාජපක්ෂ මැතිතුමා මේ වෙනකොට ශ්‍රී ලංකා පොත්ජන පිරිමුණේ ජාතික සංවිධායකවරයා බැසිල් රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායක ධූරය දරන කාලේ තමයි ගෝල් ෆේස් එක පුරවල අභියෝගයක් ආව ගෝල් ෆේස් එකට පුළුවන් නම් සෙනඟ ගේන්න කියලා ගෝල් ෆේස් එක පුරවල කට වහලා නොකවුට් වෙන්නම සෙනඟ ගෙනල්ලා පෙන්නපු ජාතික සංවිධායකවරයා තමයි ශ්‍රී ලංකා පොත්ජන පිරිමුණේ හිටපු ජාතික සංවිධායකවරයා බැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමා තිරයේ පිටුපස ඉඳගෙන මේ සඳහා නායකත්වයේ ශක්තිය ලබා දෙනවා. වර්තමාන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා තරුණ ජාතික සංවිධායකතුමාගේ නායකත්වයෙන් සංවිධාන ශක්තියෙන් පවත්වන පළවෙනි මැයි දින රැලිය වැඩ කරන ජනතාවගේ මැයි දින රැලිය හෙට අපි කැම්බල් පිටියේදී හවස දෙකට ඉතාම ශක්තිවන්තව වැඩ කරන ජනතාව එකට ඒකාබද්ධ කරගෙන එකාම්මගේ දරු කැලක් වගේ රට වෙනුවෙන් ඒ වැඩසටහන කරන්න අපි සූදානමින් ඉන්නවා කියන කාරණාවත් මතක් කරන ගමන් මං හිතන අපිට අභියෝගයක් නැහැ. වෙන කිසිම පක්ෂයක් හෝ වේවා වෙන කිසිදු සිවිල් සංවිධානයක් හෝ වේවා ඔබට පුළුවන් ආකාරයෙන් මැයි දින රැලිය සමරන්න. අපි ඒවට අකුල් හෙලන්නේ නැහැ. අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. මැයි දින රැලිය කියන්නේ දේශපාලන රැලියක් නෙමෙයි. කොටු ඇඳලා ඉරි ඇඳලා අපි ඔබ ගේන සෙනඟ ගාන ගණන් කරන්න යන්නේ නැහැ. අපිට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදිහට මේ රටේ වැඩ කරන ජනතාවත් එක්ක එකතු වෙලා අති උත්කර්ෂවත් අන්දමින් මැයි දින රැලියෙන් නැවත මේ රට වැඩබිම් මුඩුබිමක් බවට පරිවර්තනය වෙලා තියෙන රට වැඩබිමක් බවට පරිවර්තනය කිරීමේ යුගය හෙට දවසේ අපි ආරම්භ කරනවා කියන කාරණාවත් විශේෂයෙන් මතක් කරන ගමන් ජනතා විමුක්ති පෙරමුණත් හැංගගෙන හිටියත් NPP කියලානේ. කියන්නේ NPP උනත් JVP මිනිමරු JVPම තමයි. ඒ කියන්නේ කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙලා නැහැ. උන් මිනිමරුව 71 මිනිමරුව 88 89 මිනිමරුව මරපු ඔක්කොම ස්ත්‍රී දූෂකයෝ කියලා හිතාගෙන මිනිමරුව මරපු ඔක්කොම කසිප්පුකාරයෝ කියලා හිතාගෙන මිනිමරුව. ඉතින් ඒ මිනිමරුව තමයි 20 22 එක්කෙනෙක් ඇදලා අපේ අතුකෝරල මන්ත්‍රීතුමාව ඇදගෙන ගිහිල්ලා ගහලා පඩිපෙළිය ඇදගෙන ගිහිල්ලා කූර විදිහට මරලා පෙන්නුව අපිට. තාමත් 71 මැරුව අපි 88 89 මරපු අපිට අදටත් උඹලව ගහලා මරන්න පුළුවන් කියලා ජනතා විමුක්ති පෙරමුණ පෙන්නවා. හැබැයි අපි අපේ රටේ අවාසනාවක මහත අපි හැමදාම මේ රටේ තරුණ තරුණියන්ට විශේෂයෙන්ම ඔය Facebook එකේ මට දුරකථන ඇමතුම් මෙතුමාට දුරකථන ඇමතුම් පිටරටින් සහ ලංකාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව මතයක් ඉදිරිපත් කරාට පසුව දුරකථන ඇමතුම් දීලා අපිට නිවන් සුව ප්‍රාර්ථනා කරන අපිව මරන්න හොයන ගහන්න හොයන ආදරණීය තරුණ තරුණියන්ට මතක් කරන්න ඕන මේ Facebook එකේ කමෙන්ට් දාගෙන කෑ ගහන රැල්ලට යන තරුණ තරුණියන්ට මතක් කරන්න ඕන අපි ඔබට කිව්වනේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වැඩ කරන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. ඇමතිකම් හතරක් අරගෙන ෆේල්. රාජ්‍ය ඇමතිකම් හතරක් අරගෙන ෆේල්. අනුර කුමාර් දිසානායක ෆේල්. චන්ද්‍රිකා මැතිණියගේ සාරිපොටේ එල්ලුණා අනුර කුමාර් දිසානායක චන්ද්‍රිකා මැතිණියට කඩේ ගියා ෆේල්. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සර්මේ එල්ලුණා ඒ කාර්ය හරියට කරගෙන යන්න බැරුණා අනුර කුමාර් දිසානායක පාව දුන්නා අනුර කුමාර් දිසානායක ෆේල්. ඊට පස්සේ සරත් ෆොන්සේකාගේ කෝට් එකේ එල්ලුණා අනුර කුමාර් දිසානායක ෆේල්. ඊළඟට යහපාලන කෝට් එකේ එල්ලුණා මෝදි කිට් එකේ එල්ලුණා අනුර කුමාර් දිසානායක ෆේල්. අනුර කුමාර් දිසානායක සහ අනුර කුමාර්ගේ ගෝලයන්ට පුළුවන් මිනීමරන්නම පමණයි. මිනීමරීම හැර වැඩ කරන්න පුළුවන් ශක්තියක් අනුර කුමාරට නැහැ කියලා අපි කියනකොට ආ කමන්නේ අපි මාලිමාවට. 88 89 මැරුවනේ පුතේ කියනකොට ආ කමන්නේ අපි මාලිමාවට. 88 89 බෝම්බ ගැහුවා පිපුරුව සම්පත් විනාශ කරා සෙඩ් එක ගිනි තිව්වා ටී ෆැක්ටරි එක ගිනි තිව්වා බස් ටික ගිනි තිව්වා. බස් ටික ගිනි තිව්වට පස්සේ තමයි මේ පෞද්ගලික බස් ටික ආවේ. 80 ගණන් වල අපේ CTB බස් ටික සියල්ල ගිනි තිව්වට පස්සේ එවකට හිටපු ජනාධිපතිතුමා JR ජයවර්ධන මැතිතුමා කියනවා මට CTB එක ගොඩ දාන්න බෑ
දැන් ඕනම කෙනෙකුට පෞද්ගලික බස් ගෙනල්ලා මේ රටේ බස් දුවවන්න පුළුවන් අවස්ථාව මම ලබා දෙනවා කියලා මේ පෞද්ගලික බස් ටික එන්න ගත්තේ අපේ අපේ රටේ බොහොම ශක්තිවන්ත CTB බස් ටික තමයි තිබුණේ. ප්‍රවාහන සේවයේ තිබුණේ පොදු ප්‍රවාහන සේවයේ. ඒක විනාශ කරේ බස් 350කට අධික ප්‍රමාණයක් පුච්චලා ඒක විනාශ කරේ ජනතා විමුක්ති පෙරමුණ. අපි ඕවා කිව්වම අපේ රටේ ඉන්න තරුණ තරුණියන් අපිට hina වුණා. කමන්නේ අපි මාලිමාවට. හැබැයි අපි කියනකොටනේ පිළිගන්න බැරි. දැන් පහුගිය දවසක රූපවාහිනී වැඩසටහනදී මමත් වීරසිංහ මන්ත්‍රීතුමාත් හිටපු වැඩසටහනදී අන්න ජනතා විමුක්ති පෙරමුණේ අර ගාල්ල දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තුවටවත් ඒ ගන්න බැරි හිටපු පළාත් සභා මන්ත්‍රී වර්තමානයේ ප්‍රාදේශ සභාවකවත් නැති මහා ලොකු උපාධියක් තියෙනවා කියා ගන්න හිටපු පළාත් සභා මන්ත්‍රීවරයම පිළිගත්ත ඌ අපි මිනි මැරුවා තමයි. හැබැයි ස්ත්‍රී දූෂකයෝ සහ කසිප්පකාරයෝ තමයි අපි මැරුවේ කියලා. එතකොට ජනතා විමුක්ති පෙරමුණට කඩේ යන සහෝදර තරුණ තරුණියන්ගෙන් අපි අහන්න කැමති මොන නීතියෙන්ද මොන උසාවියෙන්ද ජනතා විමුක්ති පෙරමුණට බලය දුන්නේ කසිප්පුකරුවන් මරන්න ස්ත්‍රී දූෂකීන් මරන්න. එතකොට ඒ පාවිච්චි කරපු නීතිය මොකද්ද? මොකද්ද පාවිච්චි කරපු නීතිය? කැලෑ නීතිය. දයන්දිර නීතිය දැම්මා. මරණය ධනිස්සට උඩින් ගෙනියන්න එපා කියලා ඒකව ගෙනිච්ච එකව මැරුවා. ඇත්ත. අවිනීතිය රජ කරේ. මැරුවා. දැන් වීරසිංහ මන්ත්‍රීතුමා කියපු වගේ වෙද මහත්තයා මැරුවා, වෛද්‍යවරයා මැරුවා. ඇඳිරි නීතිය වෙලාවේ බස් එක ගෙනිච්ච නම් ඩ්‍රයිවර්ගේ අත් දෙක කැපුවා, කොන්දොස්තරගේ කකුල් දෙක කැපුවා, ඡන්දේ දාන්න ගිය පොයගේ ඇඟිලි ටික කැපුවා, බඩදරු අම්මට බෙහෙත් කරන්න ගියාම වෛද්‍යවරයාගේ බෙල්ල කැපුවා, බඩදරු අම්මගේ බඩ කැපුවා, චූටි දරුවව බඩෙන් එලියට අරගෙන පොළවේ ගැහුවා. ඒ වගේ දේවල් තමයි ජනතා විමුක්ති පෙරමුණ කරේ. මම මේ තරුණ තරුණියන්ට මතක් කරන්නේ. ඒක හරි කරා කියමුකෝ. දැන් මේක බොහොම අසික්කිත විදියට මේක ප්‍රකාශ කරානේ, මේක මැරුවා කියලා. දැන් වීරසිංහ මන්ත්‍රීතුමාගේ තාත්තට 17 පොලකට පිහියෙන් ඇනලා මරනවා මේ පුතා බලාගෙන ඉන්නවා. 17 පොලකට චූටි දරුවා, අවුරුදු 8 දරුවා තමන්ගේ තාත්තට උල්පියෙන් 17 පොලකට ඇනලා මරනවා. ඒ දරුවා බලාගෙන ඉන්නවා. චිත්‍රපටියක නම් හැංගිලා පුතා බලාගෙන ඉන්නකොට තාත්තව 17 පොලකට ඇනලා මරනවා. ඒ මරණ පුජ්‍යලේව චිත්‍රපටිය අවසන් වෙනකම් මේ පුතා තාත්තගේ මිනි මරුව හොයනවා. ඒ තාත්තගේ මිනි මරුව අහු වුණාම චිත්‍රපටියක නම් මිනි මරුවටත් 17 පොලකට ඒ විදිහටම ඇනලා තමයි ඒ ප්‍රධාන නළුවා ඒ මිනි මරුවව මරන්නේ. මැරුවට පස්සේ චිත්‍රපටය ඉවරයි. ඉතින් අපේ නිවේදකතුමත් උත්සාහ කරා එතුමාගේ රාජකාරියට අනුව තවදුරටත් ඒ වැඩසටහන අරගෙන යන්න. හැබැයි අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ වීරසිංහ මන්ත්‍රීතුමා වාඩි වෙලා ඉන්නකොට ඉස්සරහා ඉන්නවා තමන්ගේ තාත්තව මරපු මිනි මරුවා. මිනිමරුවා කියනවා, තමන්ට පේන්නේ ඉස්සරහා ඉඳගෙන මිනිමරුවා කියනවා, ඔව් උඹලගේ තාත්තව අපි මැරුවා තමයි. හැබැයි උඹලගේ තාත්තා ස්ත්‍රී දූෂකයෙක්, කසිප්පුකාරයෙක්. ඒ නිසා තමයි අපි උඹලව මැරුවේ. එතකොට තමන්ගේ පුතාට ඉස්සරහින් පේනවා තමන්ගේ තාත්තව මරපු මිනිමරුවව පේනවා. දත් ඇදිලා ලේ බොන අර යකෙක් වගේ තමයි තමන්ගේ පුතාව පේන්නේ. එහෙම තියෙද්දි නිවේදකතුමා කියනවා නැවත වැඩසටහන ගෙනියන්න, තව නැවත වැඩසටහන ගෙනියන්න, නැවත මේ විවාදෙට එන්න. එහෙම විවාද කරන්න පුළුවන්ද? චිත්‍රපටියෙත් මිනිමරුව හොයාගත්තට පස්සේ නැවත සින්දු කියනවද? නැවත නැටුම් නටනවද? නැවත ප්‍රේමජවනිකා යනවද? නෑ. මිනිමරුවව මැරුවට පස්සේ චිත්‍රපටිය ඉවරයි. ඉතින් මේ ඒ හැඟීම එන්නේ නෑනේ ඔබටත් මටත් රටේ අනිත් පුරවැසියන්ටත්. ඒ තාත්තව මරපු පුතා බලාගෙන හිටපු තාත්තව මරණව උල්පියෙන් 17 පොලකට ඇනලා ඒකේ වේදනාව තින්නේ පුතාට. ඉස්සරහා ඉඳගෙන මිනි මරුවා hina වෙවි කටකොණකින් පැත්තකට දාලා hina වෙලා බොහොම උජාරුවෙන් නලින් මම සමාව ගන්න, නලින් මම සමාව ගන්න. යකෝ මිනි මරුවේ අපි. උඹලගේ ස්ත්‍රී දූෂකය කියලා උඹගේ තාත්තව මරුවේ, කසිප්පුකාරය කියලා උඹගේ තාත්තව මරුවේ. ඔව් මරුවා තමයි. සමාව ගන්න නලින් කියලා කටකොණකින් hina වෙනතන මේක බෞද්ධ රාජ්‍යයක්. ඒතකොට ඒ පුතා බලාගෙන ඉන්නෝ මිනි මරුව ඉස්සරහා ඉන්නවා. අර මන්ත්‍රීතුමා කිව්වා වගේ ඔය ගානට බේරු නැ ඇතිනි. ඔය ගානට බේරු නැ ඇතිනි. ගමක අල්ලපු ගෙදරයි මේ ගෙදරයි ඉන්නවා. මෙහේ ගෙදර ඉන්නවා සහෝදරයෝ 3 දෙනෙක්. එහා ගෙදරත් ඉන්නවා සහෝදරයෝ 3 දෙනෙක්. මෙහා ගෙදර තාත්තට උල්පියෙන් ඇනලා එහා ගෙදර තාත්ත හෝ ඒ සහෝදරයෝ ටික මරනවා. ටික කාලයක් ගියාම වැටෙන් එහා පැත්තින්ද කෙනෙක් කියනවා, "අව් අපි උඹලගේ තාත්තව මැරුව තමයි" කියලා. කොහොම තියෙයිද? කොහොමද යේද? ඒක තවත් මිනි මැරුමකින් ඉවර වෙන්නේ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම වැඩසටහන තුල කිව්වේ නැවත මේ වැඩසටහන ගෙනියන්න එපා. අපි යාට අවස්ථාව දුන්නා. අපි යාට අවස්ථාව දුන්න ඔබට වැරදුනා නම් සමාව ගන්න. ඔබට වැරදුනා නම් ඒක නිවැරදි කරගන්න. ඒක දේවගතියක්නේ. ඒ නිසා අපි යාට කිව්වා, හිටපු පළාත් සභා මන්ත්‍රීතුමාට බොහොම පැහැදිලිව අපි කිව්වා, ඔබට වැරදුනා නම් සමාව ගන්න.
ඔබට ඒක වැරදුනා නම් නැවත ඒක නිවැරදි කරන්න නෑ. ඒක නිවැරදි කරන්න ගියේ නෑ. ඒ වැරද්ද හදන්න ගියේ නෑ. හදවත දන්නවා ඒගොල්ලෝ මිනි මරුව කියලා. ඉතින් ඒ නිසා අපි බොහොම පෑදලිව මතක් කරන්නේ ඒ වෙලාවේ නලින්ද සහෝදරයා ඒ ගානට බේරුණු එක ජාතියේ පිනක් කියලා මතක තියාගන්න. මොකද ඒ හැඟීම මේ Facebook එකේ සමහරව දාලා තිනවා. මම දැක්ක අර බුරණ සිදුවීමකුත් දාලා තිබුණා. ඔව්. මොකද අපේ විවාහාරයේ තියෙනවානේ බල්ලෙකුට කන්න දුන්නා නම් සුනකයෙකුට කන්න දුන්නා නම් ඒ සුනකයාගේ ගුණේ තමයි නැට්ට වණන එක. හැබැයි අපේ රටේ ජාතිය ඉතිහාසයේම ගුණ වයනා කරන ඒ තත්වයක් තිබුණා. හැබැයි අද වෙනකොට ඒ තත්වෙත් නැහැ. සුනකයාට කන්න දුන්නම වලිගේ වණනවා. අනිත් අයට කෙලෙහි ගුණ නැති ජාතියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මම සහෝදරෙක් විදිහට මගේ දරුවෝ දෙන්නයි මම වීරසිංහ මන්ත්‍රීතුමාගේ දරුවෝ දෙන්නයි එකට පාසල් යන එක වියේ ඉන්න දරුවෝ. ඒ නිසා මට මගේ තාත්තත් එකයි වීරසිංහ මන්ත්‍රීතුමාගේ තාත්තත් එකයි. ඉතින් ඒ නිසා අපි සහෝදර විදිහට වැඩසටහනක වාඩිලා ඉන්නකොට මගේ සහෝදරයාගේ තාත්ත මැරුණු වේදනාව තියෙන්නේ මගේ සහෝදරයාට. ඒ සහෝදරයාගේ ඉස්සරහත් කියනකොට මිනි මරුවා ඔව් අපි මැරුවා තමයි කියලා මිත්‍රයෙක් විදිහට අපිට වැඩසටහන නෙමෙයි රටක් නෙමෙයි මුළු ලෝකෙ නෙමෙයි අඟහරු ලෝකෙන් බලාගෙන හිටියත් අපිට ඒ වෙලාවේ රියැක්ට් කරන්න වෙන්නේ අපිට එන මානසිකත්වයත් එක්ක. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා ඒ තරමට හරි ඉවසගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ තරමට හරි ඉවසගෙන අපි උත්සාහ කරේ ඒ පුජ්‍යලගෙන් වැරද්දක් වුණා නම් ඒක නිවැරදි කරගන්න නෑ. ඒක නිවැරදි කරේ නෑ. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව මේ රටේ ජනතාවට මතක් කරනවා NPP නෙවෙයි මොන PP විදියට ආවත් ජනතා විමුක්ති පෙරමුණ මිනිමරු ජනතා විමුක්ති පෙරමුණම තමයි. ඒ අය මරපු මැරිලි ඒ අයට අමතක කරන්න බෑ. ඒ අය කියනවනේ ඔව් මං බොහොම පැහැදිලි රටේ ජනතාවට මතක් කරනවා එන්න ඉදිරියට ඒ එදා ඒ 80ට 89 මරපු වෙද මහත්තයාගේ දරුවෝ කම්කරුවගේ දරුවෝ වෛද්‍යවරයාගේ දරුවෝ රාජ්‍ය සේවකයාගේ දරුවෝ එතකොට බයිනේත්තුව කරේ තියාගෙන රට දැය ආරක්ෂා කරන හමුදා නිලධාරීවරු මැරුවා. හමුදා නිලධාරීවරයා ශ්‍රී දූසකෙක්ද පොලිසිය නිලධාරීවරු මැරුවා. පොලිසිය නිලධාරීවරු ශ්‍රී දූසකයන්ද විජය කුමාරතුංග මහත්මයා ශ්‍රී දූසකෙක්ද ඒ වගේම පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ ශ්‍රී දූසකෙක්ද සාගරිකා ගෝමස් ශ්‍රී දූසකෙක්ද පූජ්‍ය බෙලිගල්ලේ මහින්ද හාමුදුරුවෝ ශ්‍රී දූසකෙක්ද මහා සංඝරත්නය ඔක්කොම ශ්‍රී දූසකයෝ කියලා දැම්මා. ඒ වගේම වෛද්‍යවරු රාජ්‍ය සේව මරපු ඔක්කොම ස්ත්‍රී දූෂක ගානට දැම්මා. දාලා තියෙන කැතකම කියන්නේ ලැජ්ජ නැතුව කියනවා අපි යෝ මැරුවා තමයි. ඒ නිසා මේ මිනිමරු ජනතා විමුක්ති පෙරමුණ මිනිමරු ජනතා විමුක්ති පෙරමුණම තමයි. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එයා විතරක් නෙමෙයි ඊට කලින් මේක අහන්න චුට්ට මෙන්න මේ කතාව මේ ලාල්කාන්ත සහෝදරය කියන කතාව එයාගේ සින්දුවත් එක්ක අපේ මාවතයි. ඒගොල්ලෝගේ තේමා ගීතේ මොකද්ද මාවත? ඔත්තු දෙන ග්‍රාම සේවක මැරුවා තමයි, ස්වාමින් වහන්සේලා මැරුවා තමයි, මේ ලාල්කාන්ත කියන්නේ වෛද්‍යවරු මැරුවා තමයි, රාජ්‍ය සේවකයෝ මැරුවා තමයි. හෙට දවසෙත් බලය දෙන්නේ අපිට ඒකට තමයි. ලාල්කාන්ත කියනවා මේ රූපවාහිනී වැඩසටහනකදී හෙට දවසේ සූදානම් NPP එකට රටේ ජනතාව බලය දෙන්න. ඒ බලය දෙන්නේ බලය පාවිච්චි කරන්න, මර්ධනය කරන්න ඕන තැන මර්ධනය කරන්න. ඒ කියන්නේ අදටත් ලේ පිපාසිත මේ මුර්ගයන් කියන්නේ හෙටත් අපිට බලය දුන්නොත් හොඳින් හරි නරකින් හරි මේ රට පාලනය කළා අපි මරන්න ඕන තැන මරනවා. එතකොට වෛද්‍යවරු වැඩ වර්ජනයක් කරන්න හිතාගෙන ඉන්නෝ නම් NPP ආණ්ඩුවක් තුළ මැරෙන්න බලාගෙන වෛද්‍යවරු අද ලියලා තියාගන්න NPP ආණ්ඩුවක් ආවොතින් බැරි වෙලාවත් එන්නේ නැහැ. වෛද්‍යවරු වැඩ වර්ජනය කරපු ගමන් වෛද්‍යවරයාගේ බෙල්ල කපනවා, නලාවතවත් දාන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම හිදියන්ට වැඩ වර්ජනය කරන්න වෙන්නේ නැහැ, බෙල්ල කපනවා. ගුරුවරුන්ට වැඩ වර්ජනය කරන්න වෙන්නේ නැහැ, කටවල් කපනවා. කිසිම කෙනෙකුට වැඩ වර්ජනයක් කරන්න වෙන්නේ නැහැ. තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න වෙන්නේ නැහැ. ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී
ක්‍රමවේදයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ සතුව තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා එදා දවසේ නලින් සහෝදරයා ඒ හැසිරිච්ච හැසිරීම සම්බන්ධව ඊයේ දවස් වෙනකොට නීති ඉදිරියට ගියා කීප දෙනෙක්. අපි මේ රටේ ඉතුරු වෙලා ඉන්න 88 89 ඝාතනයට ලක්වුණු ආදරණීය තාත්තගේ අම්මගේ සීයාගේ ආච්චිගේ අවශේෂ කොටස් අද වෙනකොට දූලා පුතාලා ඒ වගේම තමයි මුණුපුරන් මිනිපිරියන් මේ සියලු දෙනාම එකට ඒක රාසී වෙන්නේ. විජය කුමාරතුංග මහත්මයා ස්ත්‍රී දූෂකයෙක්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් චන්ද්‍රිකා මෙතිනේට අද එළියට එන්න පුළුවන්. චන්ද්‍රිකා මෙතිනේගේ දුවටයි පුතාටයි එළියට ඇවිල්ලා අහන්න පුළුවන් මගේ තාත්තා විජය කුමාරතුංග ස්ත්‍රී දූෂකයෙක්ද කසිප්පුකාරයෙක්ද කියලා අද අහන්න පුළුවන්. ඒ නිසා ඒ සිවිල් වැසිය සියලු දෙනාටම අපි ආරාධනා කරනවා ඇවිල්ලා අද ඒ පැමිණිලි කරන්න පුළුවන් තැන්වලට ගිහිල්ලා පැමිණිලි කරන්න, නඩු දාන්න පුළුවන් කට්ටිය නඩු දාන්න. මොකද ප්‍රසිද්ධ මාධ්‍යයේ නලින් සහෝදරයා පිළිගත්තා, ඔව් අපි මැරුවා තමයි, හැබැයි ඒ මරපු ඔක්කොම කසිප්පුකාරයෝ ඒ වගේම ස්ත්‍රී දූෂකයෝ කියලා පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිගැනීමම ඇති ජනතා විමුක්ති පෙරමුණේ තත්ත්වය අපිට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ එවකට එක්සත් ජාතික පක්ෂයේ ආදරණීය සහෝදරවරුන්ට අපි මතක් කරනවා, වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රධාන සියලු දෙනාට මතක් කරනවා. අපේ ගම්මාන ගත්තොත් ශාඛා සමිතියේ බණ්ඩේමාවම මැරුවා, ශාඛා සමිතියේ ලේකම්තුමිය මැරුවා, සිරියාවතී නැන්දව මැරුවා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දාන්න ගියා නම් ඒ අයගේ අත කැපුවා, කට කැපුවා, කකුල් දෙක කැපුවා. ඒ සියලු දෙනාගම ස්ත්‍රී දූෂකයෝද කියලා අපි අහන්න කැමතියි. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාටම අපි කියනවා පෙළ ගැහෙන්න, එන්න, එකතු වෙන්න. මේක තමයි අවස්ථාව. මොකද ඊයේ ටිල්වින් සිල්වා මම දැක්ක ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙන්නෙක් අශෝභන විදියට හැසිරුණා මාධ්‍යයක් ඉස්සරහා කියලා. මං අනවතවතාවක් මතක් කරන්නේ තාත්තගේ මිනිමරුව ඉස්සරහා ඉඳගෙන ඔව් මම උඹගේ තාත්තව මැරුව තමයි කිව්වම සිල් දෙද්දක් පෙරවගනී කියලා නම් හිතන්නේ. ඒක එහෙම හිතන්න එපා. එහෙමත් හිතලා ඉවර වෙලා අපේ එකෙක් මරලා අපේ උන්ට ගහලා අපේ උන්ව බේරෙවැවේ ඔබලත් අපේ නායකයෝ අපිට ඉගැන්වුවේ හික්මීමක් ඇතුව ප්‍රජාතන්ත්‍රවාදීව සටන කරපල්ලා. අතින් පයින් ගහන්න යන්න එපා, මිනි මරන්න යන්න එපා. ඉදිරියේදී ඡන්දයක් එනවා, ඒ ඡන්දයේදී බහුතර ආසන සංඛ්‍යාව ජයග්‍රහණය කරලා අපි ප්‍රජාතන්ත්‍රවාදීව මේ සටන ජයග්‍රහණය කරමුයි කියන කාරණාව තමයි අපේ නායකයෝ අපිට පෙන්වලා තියෙන. අන්නේ නායකයෝ ඒක පෙන්නපු නිසා තමයි ඒ මට්ටමට හරි හික්මීමකින් අපි කටයුතු කරේ. අපිට වැඩසටහන ගෙනියන්න නෙමෙයි උමනාව තිබුණේ, අපිට උමනාව තිබුණේ එයාගේ කටින් වචනේ ගන්න අඩුතරමේ අන්තිම මොහොතේ නැගිටලා යන්න කලින් අපි හැව්වා අන්තිමට හරි කියන්න පුළුවන් නම් වචනයක් කියලා යන්න. අඩුතරමේ නෑ මට වචනයක් පිට වුණා සමා වෙන්න කියන වචනය කියලා ගියා නම් අපි එතන ඒ විදිහට හැසිරෙන්නෙත් නෑ, අපි අද මේ විදිහට වෙලා කතා කරන්නෙත් නෑ. හැබැයි ඒ තමන්ගේ හිතේ තිබුණු දේ ඔව් අපි මැරුව තමයි කියලා කියනකොට අපේ වීරසිංහ මන්ත්‍රීතුමා කියනා වගේ තාත්තා මැරිච්ච මිනිමරුව ඉස්සරහා ඒ තරම් හික්මීමෙන් හෝ කටයුතු කිරීම නලින් සහෝදරයා සහ ජනතා විමුක්ති පෙරමුණ වාසනාව කියන කාරණාවත් මතක් කරන ගමන් අපේ එකෙක් මරලා අපිට ගහලා Facebook එකේ අපිට විවේචන කරලා දුරකථනයට කතා කරලා මරණවා ගහනවා කියලා අපේ දේශපාලනේ යට කරන්න හිතාගෙන ඉන්නවා නම් ජනතා විමුක්ති පෙරමුණ මතක් කරන්න ඕන 88 89 මරපු මැරිලි එහෙම තියාගන්න. හැබැයි අපිත් ඕනම ක්‍රමවේදයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ දේශපාලනයට අනුගත වෙලා තියෙන ඕනම ක්‍රමවේදයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න. ඒ නිසා අපේ කටවල් වහලා අතපය කපලා බය කරලා බියවද්දලා අපේ දේශපාලනය නතර කරන්න හිතාගෙන ඉන්නව නම් ඒ අනුර කුමාර දිසානායකට වැරදිලයි කියන කාරණාවත් මතක් කරන ගමන් මේ රටේ ජනතාවට මතක් කරනවා බුද්ධිමත් වෙන්න. කරුණාකල ඉදිරි මැතිවරණයකදී බුද්ධිමත් වෙන ඔය කියනවනේ උනුත් එකයි සමහර අය මන් දැක්ක කියලා තියෙනවා මේ පාර අනුර කුමාරට දීලා බලන්න ඕන කියලා. දීලා බලන්න දෙයක් නැහැ. අපි දන්නවා අනුර කුමාර දිසානායක සහ චක්ගෝලේ වැඩ කරන විදිහ දැන් ඉතාල පැහැදිලි. මේ රට විනාශ කරන්න ඕන නම් මේ රට නැවත මිනි වලවල් බවට පත් කරන්න ඕන නම් ලේපිපාසිත මුරුගයන්ගේ රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ඕනේ නම් ප්‍රජාතන්ත්‍රවාදය අකුලලා දාන්න ඕනේ නම් අන්න NPP එත් එක්ක එකතු වුණාට කමන්නේ. එහෙම නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තුල ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමවේදය තුල මේ රට ලෝක රටවල් එක්ක එකතු වෙලා යන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පරිවර්තනය කරන්න ඕන නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක ඒකරාශී වෙන්නේ කියන ඉල්ලීම මේ අවස්ථාවේ මම කරනවා.